සිතුමිනි ජනමාධ්‍ය අමාත්‍යාංශය ගැන කතා කරන මේ මොහොතේ මගේ අදහස් කීපයක් ඒ වෙනුවෙන් වෙන් කරන්න ලැබීම ගැන මම සතුටු වෙනවා ගරු මුරස්රණුරු මන්ත්‍රීතුමිනි සුපුරුදු ලෙස මා කතා කරන විෂය ගැන මා පත් කර එවූ ජනතාවගෙන් මා මුහුණු පොතේ විමසා සිටියා ජනතාව වෙනුවෙන් මොන වගේ ප්‍රශ්නද මොන වගේ දේවල්ද මා පාර්ලිමේන්තුව උන් වෙනුවෙන් නියෝජනය කළ යුත්තේ කියලා ඔවුන් එවාතිබු ප්‍රශ්නත් මගේ අදහසුත් මෙතනදී කියන්න බලාපොරොත්තු වෙනවා ගරු මුරස්රණුරු මන්ත්‍රීතුමිනි ජනතාවගේ ලොකුම ප්‍රතිචාරය තිබුණේ පැරණි ඉතිහාසයේ කතා නොකර අලුත් ජනමාධ්‍ය තත්ත්වය ගැන කියන්න කියලා බොහෝ මෙතන හිටපු කතිකියොත් සියලු දෙනා පහුගිය යුගයේම සත්‍ය හෙළිදරව් කිරීමට ගොස් පහුගිය යුගයේ ජීවිතයේ දන් දුන් මාධ්‍යවේදීන්ගේ නම් මතක් කරා මමත් ඒ මතක් නොකළොත් මම හිතන්නේ ඔවුන්ට කරන අගෞරවයක් නිසා මාත්තේ සුළු වෙලාවක් අරන් එන්නම් මතක් කරන්න කැමතියි. තිත් ඇත්ත කතා කරන දේශපාලඥයෙක් හැටියට ගරු මුලසනඳුරු මන්ත්‍රීතුමනි මම සත්‍ය ඒ විදිහටම කියනවා නම් හැම ආණ්ඩුවක්ම අඩු වැඩි වශයෙන් ජනමාධ්‍යවේදීන් සංහාරයට ඝාතනයට මර්ධනයට පෙළඹුණා. අපි නම් වශයෙන් ගත්තොත් රිචඩ් සොයිසා එතකොට යුනුස් එතකොට ඡායරූප ශිල්පියෙක් ඊට පස්සේ කීත් නොයාර් දුපාලි දෙන්නකෝන් එතකොට එක්නෑලියෝගොඩ ලසන්ත වික්‍රමදුංග මෙකි නොකි මේ පහුගිය යුගයේ 26ක් වගේ ජනමාධ්‍යවේදීන් සත්‍ය කියන්න ගිහිල්ලා ආණ්ඩුවට අරුචි දේවල් කියන්න ගිහිල්ලා මැරුම් කෑවා. ඒ වගේ මාධ්‍ය ආයතන බෝම්බ ගැහුවා, ගිනි තිබ්බා, ක්ලේමෝ බෝම්බ ගැහුවා. නමුත් අද වෙනතුරු මීට ඉස්සරහ කතා කරපු කතා කියන්නේ කිව්වා වගේ අද වෙනතුරු කාවත් අල්ල ගන්නට බැරි වුණා. ඒක තමයි ලංකාවේ නීතියේ తత్వය අධිකරණයේ తత్వය අද ජනමාධ්‍ය වේදින් ගේ පැටිකිරිය බලොත් ජනමාධ්‍ය ලංකාවේ ජනතාවට ප්‍රවෘත්ති කියන්න බාර දීලා තියෙන ජනමාධ්‍ය ආයතනවල පැටිකිරිය බැලුවොත් ගරු මුලසනාර මන්ත්‍රීතුමනි තියෙන ඉසා විශාල දුකක් වෙනත් රටවල බොහෝ රටවල බොහෝ දියුණු රටවල ජනමාධ්‍ය ආයතනවලට ලයිසන් දෙන්නේ පැටිකිරිය ඉතිහාසය පෞල් පසුබිම බලලා. නමුත් කියන්න දුකයි මායක තරහ වේ ගොඩක් අය අපේ ඉන්න ජනමාධ්‍ය ආයතනවලට තියෙන්නේ මොනවද පැටිකිරිය සුදුසුකම්. සමහර අය කුඩු ගේනවා කියලා චෝදනා තියෙනවා. සමහර අය එතනෝල් ගේනවා කියලා චෝදනා තියෙනවා. සමහර අය රේස් බයි රේස්, සමහර අය LTT එකට ටෙලිෆෝන් දුන්නා කියලා චෝදනා තියෙනවා. ඉතින් මේ අස්සයෝ දක්වන කට්ටිය, කුඩු ගේන කට්ටිය, සූදු ගහන කට්ටිය ඒ අය තමයි ජනතාවට ප්‍රවෘත්ති බෙදන බෝධිසත්ව ජනමාධ්‍ය වේදින් බවට පත්ලා තින්නේ. ඉතින් කොහොමද ජනමාධ්‍ය හරියට ක්‍රියා කරලා ජනතාව අතලට හරි ප්‍රවෘත්තිය සත්‍ය ප්‍රවෘත්ති යන්නේ? අන්න ඒ වගේ තත්ත්වයක් අද නිර්මාණය වෙලා තියෙනවා. ඒක තමයි මෑත් තත්ත්වය. ළඟදී මට කතා කළා මුලසනඳුරු මන්ත්‍රීතුමනි මහ බැංකු හොරකමට සම්බන්ධ වුණු චූදිත මන් නම කියන්න කැමති මේ වෙලේ කමන්නේ නැහැ කිව්වට අර්ජුන ඇලෝෂියස් මහත්මයා මට කතා කළා දුරකථනයෙන් මීට අවුරුද්දකට වගේ පෙර. ඔහු කතා කළා මට මොනවද කිව්වේ? රංජනවා හිතාම හොඳට කතා කරනවා, සටන් කරනවා, අපි ඔයාලට ස්පොන්සර් කරන්න ලෑස්ති. අපි මන්තුමා ඔබට තව විනාඩි 2යි තිබෙන්නේ. හා තව විනාඩි 2යි ඔබට තිබෙන්නේ ගරු මන්තුමා. අපි පටන් ගන්නවා රජත TV, රජත FM මේ වගේ කතා කරනවාට උදව් කරන්නම් කියලා. ඉතින් මේක තමයි තත්ත්වේ. ගරු මුලසුනුරු මන්ත්‍රීතුමනි කොලොම්බියාවේ පවා ජනමාධ්‍ය රන් කළේ, ජනමාධ්‍ය හැන්ඩල් කළේ පැබලෝ ඩෙස්කොබා කියන කුරුකාරයා. ඉතින් ඒ වගේ තත්ත්වයක් අද ලංකාවේ උදා වෙලා තියෙනවා. බහුතර ජනතාවෙන් ගත් සංඛ්‍යාත වලින් උදේ හවා මේ ජනමාධ්‍ය විසින් ජනතාව රවට්ටනවා. උදේම පටන් ගන්නෙ මොකද්ද? උදේම පටන් ගන්නෙ ජ්‍යොතිර්වේදිකෙන්. වාලම්පූරියෙක් එනවා, නැත්නම් ජ්‍යොතිර්වේදියෙක් එනවා, උදේ ඉඳන් බොරු කිය ගෙරවට්ටනවා. ඒ කරන ප්‍රෝග්‍රෑම් එකට ඒ ජ්‍යොතිර්වේදියා ගෙවනවා ගානක් ඒ ටීවී නාලිකාවට. හොඳම උදාහරණය තමයි ගාල්තැන්නේ ගාමිණී කියලා පුද්ගලෙක් හිටියා. මේ පුද්ගලයා ඇඟ පුරා රත්තරන් පොරෝගෙන හිටියා. මෙයා එක්තරා නාලිකාවකට ස්පොන්සර් කළා, ලක්ෂ 3ක් ස්පොන්සර් කළා, දවස ගානේ මේ වගේ ප්‍රෝග්‍රෑම් කර කර හිටියා. මිනිහාගේ දේවාලයට පැන්න හොරු අනේ ගලව ගත්තා රත්තරන් ටික. ඊට පස්සේ ඒක ඒ channel එකේ ගියා කියලා මෙයා කිව්වා.
වහාම මේක නිවැරදි කරන්නේ නැත්නම් මම මේකේ තියෙන ෆික්ස් ඩිපොසිට් අයින් කර ගන්නවා කියලා. ඉතින් ඒ වගේම පහුගිය ටිකේ මුලසරණ වන්දිරු මේ විනාඩියක් දෙන්න මේ කතාව කියන්න කුණු කෙන්ටර්නේ රගක් ආව ලංකාවට. මේ ගැන ගියා නාලිකාවක. නාලිකාවේ ගිය ගමන් හැන්දෑවේ කතා කළා නාලිකාවේ ප්‍රධානියට ඒ පුද්ගලයා කතා කරලා කිව්වේ මගේ මේක ගැන දැම්මොත් එහෙම මම ඇඩ්වර්ටයිස්මන්ට් නවත්වනවා කිව්වා. අනේ දැන් ඇඩ්වර්ටයිස්මන්ට් නවත්වනවා ජනතාවට සත්‍ය කියේ නැහැ. මම පහුගිය ටිකේ මාතර සුනිල් කියලා කෝල් එකක් දුන්න එක්තරා අනේ විනාඩියක් දෙන්න සර් මල කිලිය කියවෙන්න ගියා නම සෝරි එක්ස්ට්‍රීම්ලි සෝරි සර් සර් මට කියන්න දෙන්න දැන් පහුගිය ටිකේ එක්තරා නාලිකාවට ගියා අපි ගිහිල්ලා ඒ නාලිකාවේ මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයා මගේ මිත්‍රයා එතුමා කතා කරගෙන ඉද්දි මම මාතර සුනිල් කියලා අනවර්ථ නාමයකින් කෝල් එකක් දුන්නා මට බලන් ඉන්න බැරි කමට එතකොට මහින්දානන්ද මහත්මයා මොනවද කිව්වේ මේ ලයිසන් එක දුන්නේ අපිට අලියෙක් ගහගන්න කියලා කිව්වා ඉතින් ඒ වගේ තමයි ඒ කියන්නේ බය කරනවා ලයිසන් එක දුන්න ආණ්ඩුවට කඩයන්න වෙලා තියෙනවා ඒ නාලිකාවේ පුද්ගලයන්ට ඉතින් තොරතුරු දැනගෙන මේ පණත ගැන මේ ගායන්ත මහත්මයා කතා කළා ගරු මුලසරණ මහත්මයා විනාඩියක් දෙන්න කවුද අපේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ පණත ගෙන ආපුවම මම තමයි පළවෙනි පැමිණිලි දාපු පුද්ගලයා මට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කිව්වා රංජන් පුලුවන් නම් දාපම් පැමිණිල්ලක් මේ පාර්ලිමේන්තුවේ බාර් ලයිසන් ගන්න කී දෙනෙක් ඉන්නවද කියලා මම දැන්න පැමිණිල්ල අම්මට සී ආවා කියද 100 100ක් ඉන්නවා මේ බාර් ලයිසන් තියෙන මේ පාර්ලිමේන්තුවේ ඊට පස්සේ දැම්මා වැලි කපට පස් කපන අයගේ පාර්ලිමේන්තුව මොනවද තිය ලයිසන් කියලා අන්න තොරතුරු දැනගෙන පැනතින් ඒක ආවා මම දැක්ක එක මන්ත්‍රීතුමෙක් කිව්වා තොරතුරු දැනගෙන පණත් ඉස්සරහට ගෙනින්නවා කියලා බොහොම ස්තුතියි මම කියන්නේ මෙවැනි දේවල් වලක්වන්න එපා තොරතුරු දැනගැනීමේ අයිතිය ජනතාවට තියෙනවා ඒ හින්දා මේවැනි දේවල් නවත්තන්න නැතුව දිගටම ගෙනියන්න කියලා මම අපේ කැබිනට් ඇමතිවරයාට යෝජනා කරනවා අපි දන්න අඳුරන මේ මේ අපේ මිත්‍ර මේ ඇමතිවරයෙක් ඉන්නේ මේ කැබිනට් ඇමතිවරයා අපි එක්ක හිටිය කෙනෙක් ඒ හින්දා මම හිතනවා එතුමා ජනමාධ්‍යයෙන්ගේ අයිතිය සුරක්ෂිතභාවය සහ ඒ අයගේ සුබ සාධනය වෙනුවෙන් වැඩ කරයි කියලා මම හිතනවා ගිය සැරේ වගේ පහරු දුන්නම තැමිලි එකක් ගෙන්න බලන්න නැතුව චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා ඔබට විනාඩි 6ක් ලැබෙනවා මන්ත්‍රී තුමිනේ